ಪರಿಸರೆಯ ಪಂಕ್ತಿಯ ಆಯ್ಬೋವನ್ ಆದರಣೀಯ ಪುಂಚಿ ದ್ವೀಪುತೆ ಪುಂಚಿ ಗಾಲ ಅದತ್ ಎಕತುಲಾ ಇನ್ನೆ ಡಿಪಿ ಕಿಡ್ಸ್ ನಾಲಿಕಾವೆ ದೆಕ್ಕ ಶ್ರೇಣಿಯ ಪರಿಸರ ವಿಷಯ ಸಮಗ ಒನ್ನ ಅಪಿ ಅದ ಅಲುತ್ ಪರಿಸರೇಕಿನ್ ಅಲುತ್ ವಟಪಿಟಾವಕಿನ್ ಪುಂಚಿ ಗಾಲಟ ಅಲುತ್ ಅದ್ದೇಕೀಮ ಕರಂ ಎನ್ನೈ ಯನ್ನೆ ಕೋಮೆ ಬಂಟಿ ಅದ ಬಂಟಿ ಪರಕ್ ಪೆಲದ್ದ ದನ್ನ ಎನ್ನೆ නෑ නෑ ඇවිල්ලා ඉන්නේ බන්ටි මොකද කල්පනා කරන්නේ හා මොකද්ද කියන්නේ මම ආ මට S2 වහගන්නලු ඊට පස්සේ ආ දැන් මං S2 වහගන්න ආ හරි බලමු මේ බන්ටි මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් අපි බලමු හරි බන්ටි ඔන්න S2 පියාගත්තා බන්ටි මොකක් හරි ක්‍රියාකාරකමක් කරන්න යන්නේ බලමු එන සද්දේ නම් ඇහෙනවා බන්ටි මුකෙක් කරි මගේ අතර දුන්නද ආ එංගේ බූල් නම් තියෙනවා හොම්බක් තියෙනවා කන්දේකුත් තියෙනවා කකුල් 1යි 2යි 3යි 4ක් තියෙනවා ආ බලමු වලිගයක් තියෙන හැබැයි ඒක ටිකක් දිගයි බන්ටි මේ පූසෙක්ද बंटी प्रतिचार बंटी में बलपेटी पलंड बंटी अद मट गिना लसन बलपेटी बंटी मगे अतर दीला बंटी अरे दक्ष इधक बंटी इंदा बंटी हट दुयागन दी बलपेटी दीला मट सत्ता अंदर गंडम मुड़म की बंटी अदत् मम गाने अक्ल बाधीन बंटी ऐना अभी अद मेहम गुरु अभी दिन सत्गनगे अभी अद पुट मे आवट परस्थिर पील बंद पुट निरीक्षण करया बंटी कम तीन पुट कव तीन अभी अमुद बंटी पुडिन्न कुछ उपकरण करगन तमें वत्ट अन्नी अभी तिन्न अभी परस्थि नरवाणे अभी निरीक्षण करोनी अभी यह सदहा मे अत्काचर तमा अन्नी ආ හරි සතු නේද මම බන්ටිට දෙන්නම්කෝ මේකෙන් මොන හරි බලන්න බන්ටි පොඩ්ඩයි ඉන්න අපේ අතට නැත්තම් අපේ ඇසට පෙන්න සතුන් අපිට හොඳ නිරීක්ෂණය කරන්න පුළුවන් හැබැයි අපේ පරිසරයේ ඉන්නවා කුඩා සතුනුත් අන්න හරි ඇහැට පේන්නේ නැති පොඩි සතු ඉන්නවා අපි එයාලගේ ශරීර ලක්ෂණේම නිරීක්ෂණය කරන්න තමයි මේ වගේ උපකරණයක් පාවිච්චි කරන්නේ පොඩ්ඩක් ඉන්න අපි යන්න කලින් හදාගෙන යන්න ඕනේ අපි අම්මලත් එක්ක පුංචි දුවල පුතාලා එකතු වෙලා මෙන්න මේ වගේ වගුවක් හදා ගන්න ඕනේ මුලින් බලමුකෝ අපි ඒක මොකද්ද කියලා අම්මලගේ තාත්තලගේ උදව්ව අරගෙන මේ වගේ වගුවක් මුලින්ම ඔයාලා හදා ගන්න ඕනේ හදාගෙන ඉවර වෙලා අපි වත්තේදි දකින්න සත්තු කවුද ඒ සතුන්ගේ මොනවද ලක්ෂණ පාට මොකද්ද පාද ගන්න කීයක් තියනවද පොටක් තියනවද පිහාටු තියනවාද මොනවද කියලා අපි හොඳට බලන්න ඕනේ බන්ටි ඔයත් බලන්න ඕනේ හොඳට හරිනේ බන්ටි කවුරුරි හම්බුණාද ඔයාට නෑ මාව හොඳට පේනවනේ දැස් දෙකෙන් අත්කාචෙන් බලන්න ඕනේ මාව. අපි ඔක දුන්නේ කුඩා සත්තු කවුද කියලා බලන්න. අපි තව චුට්ටක් එහා පැත්තට පොඩ්ඩ ඇවිදලා බලමුද අපිට කවුරු හරි පරිසරයේ සතෙක් කවුරු නම් වේද කියලා. බලන්න ඔයත් හොඳට බලන්න. අපි ඕකෙන් බලද්දි චුට්ටක් පාත්තලා බලන්න ඕනේ. මොකද දන්නවද අපි සමීප කරලා තමයි බලන්න ඕනේ. හම්බේනවද? बंटी बलन सद्य नदी अभी अत्काचिम बलंड उन्ने कैगेवे मुखिदे लेने कैगेवे पेन अद अर अतुड लेना आम वागे एस दिखे पेनवाने लेना
අපිට අත්කාචි භාවිතා කරන්න ඕනේ අපිට පුළුවන් අපේ S2 කින් බලලා ලේන මොන වගේද කියලා අපි නිරීක්ෂණය කරන්න කකුල් කීයක් තියනවද බලන්න ආ ගණන් කරන්න දන්නවා වන්ටි දැන් නේද හතරක් තියෙනවා තික වලිගයක් තියෙනවා එතකොට වන්ටි අපේ පුංචි පුතාට දැනගන්න කිව්ව බං ලේනගේ පිටේ ඉරි කීයක් තිබ්බද පුංචි පුතාට පෙන්නොම් බං ආ තුනක් තිබ්බා කකුල් හතරයි පිටේ ඉරි තුනයි ලේනා හිටියේ ගහේ අත්තක අපිට ඇස් දෙකෙන් බලන්න පුළුවන් වුණාද පුළුවන් වුණා නේද අපේ ඇස් දෙකට හොඳට පේනවා අපි යන්න බලන්න තව චුට්ටක් ඇවිදලා බලන්න තව කවුරු ඉඳීද කියලා කවුද ඉන්නේ ආ මීමැස්සෙක් ඉන්නව නේද බලාගෙන අපි උන්ට ඉරියර කරන්න ඕද නැහැ අපි පරිසරයේ ඇවිදිද්දී අපිට ගොඩාක් ප්‍රයෝජනවත් සතෙක් තමයි මීමැස්සා කියන්නේ මීමැස්සත් පරිසරයේ බන්ටි අපේ අනිත් සත්තු වගේම නිදහසේ ජීවත් වෙන සතෙක් තේරුණා නේද හරි තව බලන්න අර බලන්න බන්ටි දැක්කද ලස්සන සමනලෙක් ඉන්නවා ආ නිදහසේ බලන්න සමනලගේ පාට දැක්ක නේද බන්ටි මතක් කළා අර වගුවේ තිබ්බ දෙයක් බන්ටිට මතක් වුණා අපි සමනලගේ පාටක් දැක්ක නේද බලන්න සමනල මොකටද යනව ඇත්ති බන්ටි අන්න හරේ මල් වල පැණි බොන්න තමයි යන්නේ දැන් අපි මීමැස්සෙක් දැක්කා සමනලෙක් දැක්කා තව කවුද කහක් උඩ හිටපු ලේනෙකුත් දැක්කා බන්ටි තව කවුරුරි හොයනවා වගේ අපි තව චුට්ටක් ඇවිදමු බන්ටි සත්තු තව ඉන්නා පරිසරේ අපේ පුංචි දුවලා පුතාලත් හරිම ආසයෙන් බලන් ඉන්නේ අද අපේ පාඩම පොඩ්ඩක් ඇවිදමු බලන්න ඇයි බන්ටි බන්ටිගේ මුකෙක් හරි කාලා වගේ බලන්න පරිසරේ ඇවිදිද්දී පරිසෙන් කො බලන්න කොදියන් බලනති ආ මෙන්න මේ වගේ අපිට අතට පේන්නේ නැති සත්තු නිරීක්ෂණය කරන්න තමයි දෙන්න බලමට කාචය මෙන්න මේ වගේ උපකරණයක් ගන්න අපි අපිට S2 කට හොඳට නිරීක්ෂණය කරන්න බැරි සත්තු නිරීක්ෂණය කරගන්න බන්ටිගේ කුඹියක් කාලා බන්ටිට රිදිලා මේ බලන්න බන්ටි හොඳට ඇවිල්ලා මේ ඉන්නේ කුඹියා අපිට S2 කට පෙවුනට අපි මෙයාව නිරීක්ෂණය කරන්න අත්කාචයක් වගේ යොදාගත්තොත් අපිට පුළුවන් හොඳට කුඹියා නිරීක්ෂණය කරන්න. මේ කුඹිය දුඹුරු පාටයි. පාද 6ක්ම තියෙනවා. මෙයාට පිහාටු තියනවද? නෑ නේද? ඒක තමයි. අපිට හම් වෙන හැම සතාටම ලක්ෂණ එකෙන් එකට වෙනස්. සමහර සතුන්ට පියාපත් තියෙනවා. මීමැස්සට, සමනලයාට තිබ්බා. හැබැයි ලේනට තිබ්බද? එයා ඇවිදින්න මොකෙන්ද බන්ටි? ආ, එයාගේ කකුල් වලින්. හරි. දැන් අපි සත්තු මේ කූඹිය ඇවිදින්න මොකෙන්ද? පියාඹ මොනවද ඇවිදිනවද? එයා කල්පනා කරනවා. ආ, ඇවිදගෙන තමයි යන්නේ. අපි තව චුට්ටක් ඇවිදලා බලමු නේද? අපිට ගොඩක් සත්තු හම්බුණා. බන්ටි, අපිට බලන්න තව සත්තු නැද්ද කියලා මේ පරිසරයේ අපිට බලන්න ඉන්නවද කියලා බන්ටි කෑ ගහන්න එපා පුංචි දුවල පුතාට පේන නැති නේද අර ගහස්සේ ඉන්න කවුද කියලා චුට්ටක් බලන්න අනිත් පැත්තේ ගාව ලස්සන හාවෙක් ඉන්නවා පුතේ සුදුම සුදුයි මොනවා තියෙන්නේ ශරීර ලක්ෂණ පොඩ්ඩක් කියමු බලන්න බන්ටි ආ ශරීරයේ ලොම් තියෙන්නේ කකුල් කීයක් තියනවද බලන්න ගණන් කරලා අපේ පුංචි දුවල පුතාලට පෙන්වන්න ඕනේ අපි. කීයක් තියනවද? කකුල් 4ක් තියනවලු. එච්චරද බන්ටි? ආ. පලිගේකුත් තියනවා. බන්ටි දැක්කේ නැද්ද? අර මුල යහ පැත්තෙන් පේන දිග කන් දෙක. බන්ටිට වඩා හැබැයි දිගයි නේද? ඒකනේ බන්ටි අත ගාලා බලනවා. පුංචි දුවේකුත් ඒ හාව කියන්නේ හරිම අහිංසක සතෙක්. එහිඳ තමයි එයා හරි බයයි අර ගහස්සේ ඉඳලා
බලාගෙන ඉන්නේ. එයාට කරදරයක් වෙයි කියලා බයෙන්. තේරුණාද? බන්ටි අපි කරදර නොකර අපි තව චුට්ටක් එවිදුම් බලන්න. බන්ටි ඇහුණාද මේ ශබ්දේ? පුංචි දුවල පුතාලත් ඇහුණා නේද? සමහර අය නම් ශබ්දේ අඳුරගන්නේ නැති කවුද කියලා. බන්ටි තාම හොයනවා. බන්ටි ඒ ශබ්දය ඇහුණා නම් අර ගහපැත්තින් පොඩ්ඩක් බලන්න. අර පේනවද ගහේ බිනේ ගාව ඉන්නේ කවුද කියලා? පුංචි දුවේ පුතේ බලන්න කවුද ඉන්නේ කියලා. ඒ ඉන්නේ ගිරවෙක්. බන්ටි දැන් ඔයා දැකපු දේ අපි පුංචි දුවල පුතාලට ඉක්මනට කියුම් බලන්න. මොනවද තියෙන්නේ? ආ හොටක් තියෙනවා. මොන පාටද බන්ටි පෙන්වන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? අන්න හරේ. බන්ටිගේ ඇඟිලි පාට එලි හොටකුත් තියෙනවා. ශරීරයේ කොළ පාටයි. කකුල් කීයක් තියෙනවද? එකයි. එච්චර නෑ. කීයක් තියෙනවද? කකුල් දෙකයි. අපි ඔන්නද මේ අවට පරිසරයේ ඇවිදිද්දි සතු ගොඩක් දැක්කා. හොඳට නිරීක්ෂණය කළා. දැන් මතකයි නේද ආදරණීය පුංචි දුවේ පුතේ, පාඩම් පටන් ගන්න කලින් අපි කිව්වා පොඩි ක්‍රියාකාරකමක් කරනවා කියලා. ඒ හින්දා බන්ටිත් පොරොන්දු වුණා හොඳට නිරීක්ෂණය කරනවා කියලා. බන්ටි අපි දැන් ඇවිදලා ඉවරයි. අපි දැන් යන් ආපහු අපේ පන්තියට ගිහිල්ලා අපේ ක්‍රියාකාරකම කරන්න ඕනේ. බන්ටිද මතකයිනේ. හරි. අපි පුතේ දැන් අපි පන්තියට ගිහිල්ලා අපි ක්‍රියාකාරකම් කරමු. හොඳයි බන්ටි. අපි පරිසරයේ දැකපු සතුන්ගේ අපි පුරවන්න යන්නේ අපි අරන් ගිහින් මේ වගුව. බලමු මුලින්ම බල්ලව දැක්කා. බල්ල මොන පාටද අපි දැක්කේ? ආ කළු පාට. කළු පාට විතරක් නෙමෙයි දුඹුරු පාටත් තිබ්බා. අපි එහෙනම් බල්ලගේ පාට අපි දාමු පුතේ. මොන පාටද අපි දැක්කේ? දුඹුරු පාට දැක්කා. අපි මෙහෙම එකක් අඳිනවා. ඊට පස්සේ තව මොන පාටද දැක්කේ? කළු පාටක් තිබ්බා. අපි මෙහෙම කළු පාටનો චුට්ටක් පාට කරනවා. අපි දැක්ක පාට දෙකක් දැක්කා. කකුල් කීයක් තිබ්බද? හතරක් තිබ්බා. බලන්න. බල්ලට හොටක් තිබ්බද? නෑ නේද? එහෙනම් අපි නැත කියන තැනින් අපි හරියක් දානවා. වලි ගියන්නම් හැබැයි තිබ්බ නේද? ඒක තමයි. පෙඳක් තිබ්බද? නෑ දැක්කේ නෑ නේද අපි. එහෙනම් අපි බල්ලට පෙඳක් නෑ කියලා තමයි දාන්නේ. ඊට පස්සේ බලමු පූසා. අපි දැක්ක පූසා මොන පාටද බන්ටි? කහ පාටයි. කහ විතරක් නෙවෙයි අපි දැක්කා කළු පාටත් මොනවා හරි තියෙනවා ඇඟේ පාට. කකුල් කීයක් තිබ්බද? ඒ කියන්නේ පාද? පූසට පූසට තිබ්බේ පාද හතරයි. පූසට හොටක් තිබ්බේ නැහැ. හැබැයි වලිගයක් තිබ්බා නේද? එහෙනම් හොටක් නැත වලිගයක් ඇත. එයාටත් පෙඳක් නැහැ. දැන් අපි අර බන්ටිට කාපු සතා කවුද? චූටි සතෙක්. එයා තමයි කූඹියා. කූඹියාගේ පාට මොන පාටද බන්ටි කියන්න පුළුවන්ද? ආ බන්ටිගේ අල්ලේ පාට. කූඹියා දුඹුරු පාටයි. කූඹියා අපි ලං කරලා බැලුවාම කකුල් කීයක් තිබ්බද? කකුල් බන්ටිට මතක නැහැ නේද? හයක් තිබුණා. ඒ කියන්නේ පාද හයක් තිබුණා. හරිද? හැබැයි කූඹියට හොටක් තිබෙත් නෑ. වලිගයක් තිබ්බද? දැක්කේ නෑ නේද? පෙඳක් තිබ්බද? ඒත් නෑ. වලිගයක් නැත පෙඳක් නැත. ඊළඟට අපි දැක්කේ කවුද? ගහ උඩ ඉඳලා බෙනයක් අස්සෙන් කෑ ගැව ගිරවෙක්. ගිරවගේ පාට මොන පාටද?
බලන්න ගිරව අපි දැක්කේ කොළ පාට ගිරවෙක් දැක්කේ ගිරවයි කකුල් කීයක් තිබ්බද අන්න ගිරවට කකුල් දෙකයි හොටක් තිබ්බද බන්ටි තිබ්බා ඔන්න අපිට හොටක් තිබිලා හම්බෙච්ච පළනේ සතා වලි ගියක්ද තිබ්බේ පෙඳියක්ද තිබ්බේ ගිරවට තිබ්බේ අපි වලිගයක් නෙවෙයි පෙඳක් තිබ්බේ එහෙනම් වලිගය නැත පෙඳයක් ඇත ඊටස් කවුද හම්බුනේ කුකුලා හම්බුනේ කුකුලා මොන පාටද කුකුලා නම් පුතේ ගොඩක් පාට වලින් ඉන්නව නේද අපි දැකපු කුකුලා වැඩිපුර මොන පාටද බන්ටි මතකද ආ බන්ටිගේ ඇඳුමේ පාට තමයි අපිට හම්බුන කුකුලා අපි දැක්කේ ඒ පාට ඒ කියන්නේ රතු පාට කුකුලෙක් තමයි අපි දැක්කේ කුකුලට පාද කීයක් තිබ්බද කුකුලටත් පාද දෙකයි ඉගිලෙන සතුන්ට පුතේ පාද දෙකක් තමයි තියෙන්නේ කුකුලට හොටක් තිබ්බද කුකුලා හොටෙන් තමයි ගිරව වගේම ආහාර ගන්න එහෙනම් අපි හොටක් ඇත වලි ගියද්ද තිබ්බේ පෙඳියද්ද තිබ්බේ වලි ගියක් ඇතද නැතද ආ වලි ගියක් නැත හැබැයි පෙඳයා ඇත අපි බලමු අපිට අන්තිර හම්බෙච්ච සතා කවුද කියලා ඒ තමයි කවුද කවුද හම්බුනේ ලේනා මතකද ගහ උඩ හිටියා ලේනාගේ පාට අපිට හම්බුණු ලේනා දුඹුරු පාට ලේනෙක් තමයි අපි දැක්කේ. ලේනා දුඹුරු පාටයි. ලේනට කකුල් කීයක් තිබ්බද? කකුල් වන්ටිර මතක නැහැ. හතරක් තිබ්බා. ගිරවට වගේ ලේනට තිබ්බද හොටක්? නැහනේ. එහෙනම් අපි කියනවා හොටක් නැත කියලා. හැබැයි වලිගයක් තිබ්බා. පෙන්දයක් තිබ්බද නෑ නේද දැන් මගේ පුංචි දුවලා පුතාලා හොඳට බලන් හිටියා නේද අපි ආවට පරිසර නිරීක්ෂණය කළාම අපි දැකපු සතුන් ගැන තමයි මේ අපි නිරීක්ෂණය කරලා මේ වගුව පිරෙව්වේ පුංචි ඔයාලත් ඔයාලගේ අම්මලත් එක්ක එකතු වෙලා ඔයාලගේ වත්තේ පොඩ්ඩක් ඇවිදලා හොඳට මේ බන්ටි මමයි වගේ නිරීක්ෂණය කරලා මෙන්න මේ වගේ වගුව ලස්සනට පුරවන්න ඕනේ. පැහැදිලි නේද? බන්ටි අපි එහෙනම් අපේ පුංචි දොළ පුතාලට කියමු අපේ ඊළඟ පාඩමේදීත් මේ වගේම රසවත් කොටසක් අරන් එනතුරු මේ වගේ හොඳට පරිසරය නිරීක්ෂණය කරලා ඉන්න ඕනේ කියලා. තේරුණා නේද පුතේ? එහෙනම් අපේ ආදරණීය පුංචි දොළ පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.